පැවති වැසි සහිත කාර්බන තත්ත්වය අද දවසේ ටිකක් බලාපොරොත්තු වෙනවා. වැසි ටිකක් ක්‍රමයෙන් අඩු වෙන ලකුණු තමයි තියෙන්නේ తాවකාලිකව. මොකද ඉතින් සාමාන්‍යයෙන් මේ දැන් තියෙන ලක්ෂණත් එක ටිකින් ටික ඉදිරි දවස්වලත් වැස්ස ඉන්න ලකුණු තියෙනවා. නැත්නම් අද වැසි ගතිය තරම කඩු වීම බලාපොරොත්තු වෙන්න පුළුවන් හෙටින් පස්සේ වගේ වෙනකොට. කොහොමද අද දවසේ විශේෂයෙන්ම මධ්‍යම සබරගමුව එළාට කළුතර ගාල්ල මාතර වගේ ප්‍රදේශවල සෞදුට අද වැසි ඇතිවෙන හැකියාව තියෙනවා. බස්නාහිර පළාත වයඹටත් ඉතින් ඉත වැසි ඇති වෙයි. අද වැසි ගතිය තරමක් අර මධ්‍යම කඳුකර ප්‍රදේශවල තමයි ටිකක් වැඩි. හවස් කාලේ මඩකලපු අම්පාර ඉලාට මුලති පළාත්වල වගේ ස්ථාන සල්පික හවස් කාලික ගුරු සැදවසක් ඇතිවීම හැකියාවක් තියෙනවා. ඊට දිවයිනහරා සුළඟේ වේගය සාමාන්‍යයෙන් 50ක 60ක වගේ ක්ෂණිකව ඉහළ යෑමේ හැකියාව තියෙනවා. තවදුරට මුහුද ගත්තොත් සාමාන්‍ය පුත්තල මිදලා ගාල්ල මාතර හරහා පොතුල් දක්වා වන මුහුද ප්‍රදේශවල සාමාන්‍යයෙන් 70 ක්ෂණිකව 80 වගේ යෑමේ හැකියාව අද දවසේ බලාපොරොත්තු වෙනවා. මේ අතර කලුගඟ, ගෙන්ගඟ සහ නිල්වලා ගඟෙහි ජල මට්ටම අඩුවෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. කෙසේ වෙතත් අවට ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි එම මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ. ආපදාවට පත්වුවන් සඳහා සහන කටයුතුද අඛණ්ඩවම ක්‍රියාත්මකයි. අද උදෑසන ලැබිච්ච වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත අනුව දැනට ඊයේ පැවතුණු කළුගඟේ සුළු ගංගතුර මට්ටම අඩු වෙමින් පවතින වර්ෂාව බොහෝ ස්ථානවල නවතී තිබෙනවා. මීට අමතරව නිල්වලාගඟ, ගින්ගඟ ජල මට්ටම් අඩු වෙමින් පවතින බව තමයි අපිට වාර්තා වෙන්නේ. කළුගඟේ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පමණක් වැඩි වෙනවා. ඉහළින් බහින වතුර පහළින් ගලා යෑමේදී එම තත්ත්වයේ තමයි ඇතිවෙලා තියෙන්නේ. එම ගංගා දෙපස සිටින ජනතාව විමසිල්ලෙන් සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. කළුතර ජනතාවට ලබා දීලා තියෙන නායෑම් නිවේදනයේ තවමත් වළංගු වෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කැගල දිස්ත්‍රික්කයට රත්නපුර දිස්ත්‍රික්කයට නායම් ලක්ෂණ පිළිබඳ තවදුරටත් විමසිලිමත් වන්න අනිකුත් ප්‍රදේශවල දැනට ආපදා තත්ත්වය අපි සංසන්දනය කළ බැලුවම මහනුවර දිස්ත්‍රික්කයේ ජලගැලීම් තත්ත්වයක් හේතුවෙන් පස්වාගේ කෝරළේ පුද්ගලයන් 163 දෙනෙක් තාවකාලිකව ඉවත් කරා. ඔවුන් සඳහා සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. මේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් ඊයේ රාත්‍රිය අඛණ්ඩව මේ තත්ත්වය වෙනුවෙන් ත්‍රිවිධ හමුදා පොලිසිය සමග අඛණ්ඩවම මුහුණ දුන්නා. මීට අමතරව අනිකුත් ප්‍රදේශවල ආපදාමය තත්ත්වයක් වාර්තා වෙන්නේ නැහැ. සියලුම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් ත්‍රිවිධ හමුදා පොලිසිය ඇතුළු සියලුම දෙනා ස්ථානගත කළ තිනේ අවශ්‍ය පරිදි ඉදිරියේදී ඇතිවී හැකි ඕනෑම තත්ත්වයක් වෙනුවෙන් මුහුණ දීම සඳහා. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් තවමත් ජලයෙන් යටව පවතිනවා. රත්නපුර නගරයේ ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග සහ නිවාස රැසක් ඒ අතර වන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. රත්නපුර මොනරවිල ක්‍රීඩාපිටිය මාර්ගය, සමන් දේවාලය අසලින් නව නගරයේ වෙත වැටි ඇති ගණේගොඩ මාර්ගය, රත්නපුර කපුගම්පිටිය මාර්ගයේද ජලයෙන් යටව තිබෙනවා. අවදානමද නොතකා මෙම ප්‍රදේශයේ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන ආකාරයද දැකගත හැකි වුණා. මේ අතර පස්කන්දක් කඩා වැටීමෙන් වතු නිවාස පේලියක පවුල් 12ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණා. නොවුඩ් නිව් වැලිවත්තේ නිවාස පේලියකට ඉහළින් වූ පස්කන්දක කොටසකුයි වතු නිවාස පේලිය මතට කඩා වැටුණේ. තවදුරටත් පස්කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් පවුල් 12ක 59 දෙනෙකු නිව් වැලිගම දෙමළ මහවිද්‍යාලයේ තාවකාලිකව නතර කර තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ආහාර සහ සෙසු පහසුකම් වතු පාලනාධිකාරිය සහ නොවුඩ් ප්‍රාදේශීය සභාව මගින් සැපයෙනවා.